මේ තවත් මුගක් ප්‍රශ්න තියෙනවා මේ ආයුෂ වර්ණයේ සැපේ වලේ ප්‍රඥා පිළිබඳව නිරුක්ති සහිතව පැහැදිලි කරන්න කියන එකත් මේ මුගාන්තර මේ ධර්මයේ විග්‍රහ කරලා සීමා ඉක්මවා යනකොට ඒකත් එක්තරා විදිහකට සීමා ඉක්මවා ගියහම ධම්ම විචේ සම්බෝධ්‍යංගයේ බලවත් වුණොත් එහෙම සමාජ සම්බෝධ්‍යංගයේ බාධාවක් වෙනවා ඒකත් අපිට ප්‍රශ්නයක් වෙනවා ධම්ම අවබෝධයේ එක්තරා බාධා වෙන ක්‍රමයක් උදව් දෙනවා වාගේම තමයි සීමාව ඉක්මවුවොත් ඒකම බාධාවක් වෙනවා හොඳට ලුණු නැතුව කන්න ගහ ලුණු වැඩි කරලා කන්නත් ලුණු නැතුව කන්නත් ඒක ලුණු නැව දාන පදමක් තියෙනවා මෙන්න මේ වගේ මේ සත්ත්ව බොජ්ජාගේ ධර්ම වල පදමක් තියෙනවා මේ පදම වැඩි නැතුලොත් එහෙම ලුණු අඩු කළා වගේ හරි වැඩි කළා වගේ හරි වෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොජ්ජංග තුනක් මේ බමන දැනගෙන වඩන්න ඊට පස්සේ මේ බොජ්ජංග තුන හැමනි ඉක්මවා ගියොත් භාවනාවත් වෙලා ඊළඟ බොජ්ජංග තුන වඩන්න ඔත සම වෙන්න මිසක් විසම වෙන්න බලන්නේ එපා කිය. දැන් මේ ධර්මයේ පිළිවඳව අපි මේ විදිහට මේ නිරුක්ති සාහිත්‍ය මේකින් එක වචනයක් ගානේ විග්‍රහ කරගෙන යන්න ගියාම අපිට මේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන්නේ මොකද්ද කියලා අදහස වැටහෙනවා නම් ඔය මට්ටමේ නවත්තන්න නැතුව මේ ධර්ම විශ්ේ අචින්ත්‍යයි මේ පස්සේ තවත් මේ නිරුක්ති වල යන්න ගියොත් එහෙම ධම්ම විචේ සම්බෝධ්‍යංගයේ බලවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මනස කොච්චර හරි විග්‍රහ කරගෙන නිරුක්ති පස්සේ යනවා හිතේ. ගිහලා හිත නිරුක්ති පස්සේ ගිහලා හිත නිරුක්ති පස්සේ වරන් යනවා. සමන්ත වැටෙන හැටි ඒක ගොරන් කියන පස්සේ මොකද වෙන්නේ සමාධියට බාධාවක් එනවා සමාධි සම්පෝඥංගයට බාධායි එහෙම වුණොත් එහෙම එක බාධා වෙන්නේ නැහැ ඒක ඉතින් ඒ ගැළපෙන්නේ නැතුව යනවා ඒවා සීමා ඉක්මවා ගන්න එපා කියලා කියන්නේ ඒක මේ මේවා යම්කිසි කාලෙකදී සමන්ත ඥානීය වැටෙනකොට මේවා වැටෙන්නේ පටන් ගන්නවා හැබැයි වැටෙනකොට ඒවා හොයන්න දෙවිච්ච ඕනකම ඉවරයි අනේ වලත් මේ අය මේ ක්‍රමයේ දැනගන්න තියෙනවා මේ පදින් පදේ තෝරා ගන්න ක්‍රමයක් මටත් එනවා නම් කොච්චර හොඳ කී එක ඉඳලා වැඩිලා හරි කවදා හරි ඔක මේ වැඩිලා ආවොත් මම මේ මහ ලොකු දෙයක් කියලා හිතාගෙන ඉතියේ වැඩක් ඇති එකට නෙමෙයි නිකන් ඉලාට එනවා දා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තියෙනවා. අනේ අපිත් ඉස්සර අද්දව පේනවා නම් කොච්චර හොඳ කී එක ඉන්න පේන පටන් ගන්නවා මොන වේද? සැරයක් බලුවා දෙකක් බලුවා තුනක් බලුවා ඊට පස්සේ ඊපස්සේ කියලා මොනවද ගන්න තියෙන හැවේ. මහා වටිනා දෙයක් කියලා ඒ කාලෙන් හිතාගෙන හිටියා මෙහෙ පේනවා නම් කියලා. ඉතින් වෙනට ඇති වැඩක් නැහැ නේ මොනවද ගන්න? අන්න ඒ වගේ දන්දේ ඒකත් එහෙම යනපත් වෙලා එනවා බලාපොරොත්තු. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒවත් මේ බොජ්ජංගේ ධර්මවල ස්වභාවයේ අපිට නිවනට යමක් අවශ්‍යද? ඒ මට්ටම ඉක්මවන්න දඟලන්න එපා. ඒක බාධා වෙනවා. ඉතින් මේ අපිට ආයුෂ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඒක අද ගන්න නිකන් කියන දේ විග්‍රහ කරලා බලන්න. යම් කිසි කර්ම ශක්තියක් මුල් කරගෙන ඇති වෙනවා යම් කිසි කෙනෙකුට. ආයු උස්මාදී වචන දෙයක් තියෙනවා. කර්ම ශක්තිය නිසා කර්මජ තේජෝ ධාතුවක් නැගෙනවා. උෂ්ණයක් නැගෙනවා. අන්නේ උෂ්ණේ නිසා ජීවිත රූපිය ගොඩනගනවා මේ කය පවත්තන උෂ්ණේ ආධාර වෙනවා. අන්නේ ඒ නිසා යලි යලි ගොඩනැගි නැගී ආරම්භ වෙච්ච දෙයක්. යලි යලි ගොඩනැගිලා අවශ්‍ය දෙයට අනුකූලව හසුරවන්න පුළුවන් තත්ත්වයට එනකොට. අන්නේ ගති ලක්ෂණය කියන ආයු ගති ලක්ෂණය. අර උෂ්ණයත් එක්ක සම්බන්ධලා මේ දෙක එකට ඇඳිලා ජීවිත නැලා මේ පැවැත්මක් ගෙනියන නිසා ආයු උෂ්ණාදීන දෙකේ සම්බන්ධය වෙනවා ආයුෂ කියන. ඒ වචනේ කැටි වෙලා හැදිලා තියෙන වචනේ. ආයුෂ සහ උෂ්ණේ. ආයු උෂ්ණාදීන වචනේ තමයි ආයුෂ කියන එකට වචනේ කැටි වෙලා ආවේ. ඉතින් ඒ වගේ ක්‍රම හතරක් තියෙනවා. වරුණ. ඒ ආකාරයෙන් සකස් වෙන්නා වූ උන්නතියක් තියෙනවා නැగి නැගින එක. විවිධත්වයට පත් වෙවි නැගිනවා. කුංචි ළමයෙක් ලොකු වෙනකොට මලානික බවක් නැතුව ප්‍රබෝධියට පත් වෙනකොට මොහොතක් ගන්න අර මිලිමිදි යන්නේ ප්‍රතිසංස්කරණේ යවි නැగి නැగి එන්න ඕන. ඒතරයි ප්‍රබෝධින් ඇහැ කන නාසය දිව ප්‍රබෝධවත් වෙහිලා තියෙන්නේ. අන්නේ ප්‍රබෝධවත් වෙහිදීමන පහතේ වැහැරුණ වැහැරුණේවා නැවත වාරේ. නගනවා දෙන ලක්ෂණයක් දෙනවා මේකට කියනවා වර්ණ වෙනවා කියලා. පාටට නෙමෙයි වර්ණ කියන්නේ. ප්‍රබෝධය කියන එකයි මේ නැගෙන්නේ. ප්‍රබෝධය හැදෙන විදිහට. යලි යලි උදා වෙනවා. යලි යලි උදා වෙන්නේ මොනවද? කර්ම ශක්තිය මුල් කරගෙන යමක් මේ යම් තත්ත්වයකින් පැවැත්වීමට නම් මේ ශක්තිය පොඩ නැගුණි. දැන් මේ මිනිස්කාය වශයෙන් පවත්වාගෙන ඉදිරියට ගෙන යාම නම් ශක්තිය පොඩ නැගුණි. ශක්තිය තියෙන තාක් කල්. ගොඩනගෙන එක ගෙවෙනවා ගෙවෙන්න යලි යලි ගොඩනගලා දෙනවා මෙන්න මෙහෙම ක්‍රියාදාමයක් නිසා ප්‍රබෝධමත් වන්නා වූ ඇසක් කරා දිවක් නාසය ශරීරයක් ඇයිද හයක් විද්‍යාමාන වී වැඩි වැඩි වෙනවා පේනවා
අන්න ඒ ගති ලක්ෂණය කියනවා වර්ණ කියලා. මෙන්න මේ ආකාරයෙන් මේ සැප බල ප්‍රඥා කියන්නේ මේ වචන තේරෙනවා. තේරෙන වචනේ යන්නේ නිර්ත්‍යයන් යන්න අවශ්‍ය නැහැ. ඒ කිව්වේ මොකද කියලා තේරෙනවා නම් අදහස ගන්න පුළුවන් නම් අදහසින් හැර හොයන්න කිව්ව තව ලෝකේ සීමා ඉක්මවා යනවා. ඉතර ගියට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවලා යනකොට අපිට අවශ්‍ය කරන හරිය මට්ටමින් නවතින්නේ නැහැ. එහෙනම් අපි ප්‍රමාණය ඉක්මවා ගියොත් අපිට අනවශ්‍ය පැසක් ඉබ්බා වෙනවා. ඒකයි කියන්නේ ඒවා ඉතර හොයන්න යන්න අවශ්‍ය නැහැ කියලා. ඔය වචනේ කියපු අදහස තේරෙන මට්ටමක් ආව නම් ඒ නවත්තන නවත්තලා අවශ්‍ය වැඩේ කරගන්න බලන්න ඕනේ. ඒකයි කාරණා. දැන් මේ වරුව කියලාම හිත වටින මේ මේ තියෙන වචන පැහැදිලිව පේනවා අපිට. අපිට ඒ ටික ඇති. දැන් මේ හැම එකක් ගානේ අපි මේ එකින් එක විග්‍රහ කරගෙන ගන්න ගියා. ඒතර අපිට ඊට පස්සේ දැන් හේලාම් ලාමක වන්නා වූ කතා. ලාමක කියවන් කියන එක හේලාම් කියලා. දැන් ඔබ හිතේ තියෙන හේලාම් කියන එක කොහොමද දැන් මේක එක විදවන කතා කරන්න හොද නැහැ කියලා මේ හේලාම් කියන්නේ පාටි වගේ. ඉතින් ඊට පස්සේ මේක නිරුක්තිය හිතේ තියෙන ඕක පාඩම් කරගෙන ඉඳ ගියාම අපි ඉන් ධර්මයේත් එකලා හැදිනා. නමුත් නිවන් දකින්න පැත්තේ නෙමෙයි ධර්මයේ පස්සේ හඹා යන පැත්තට ධර්ම සාධියක් මතුවලා තියෙනවා. ධර්ම රාජ්‍යයේදී මේක පරිසරාත්‍යයක් ඇති වෙලා තියෙනවා. ධර්ම රාජ්‍ය කියන්නේ ඕක නෙමෙයි. නිවන් දැකීමට කොයිතර දුරට උපනිශ්‍රය වෙනවද? අන්නේක හොයාගෙන ඉන්නේ ධර්ම රාජ්‍යය. මේ පදේ අර්ථය මොකද්ද? මේ පදේ අර්ථය මොකද්ද? ඒක ලෝක විග්‍රහය පිළිබඳ මානසිකත්වයක් මිසක් ඒක ධර්ම රාජ්‍යය එහෙම නෙමෙයි. ධර්ම රාජ්‍යයෙන් එහාට ගෙනම ලෝක විග්‍රහය පිළිබඳ තියෙන මානසිකත්වයේ පරිසර මානසිකයයි. ඕක තමයි හදරකින් හදේ මොනවද තියෙන්නේ? අඟහරු ලෝකේ මොනවද තියෙන්නේ? සත්තු ඉන්නවද කියන මානසිකත්වයේ කොච්චර මේ ප්‍රියමනාපයෙන් මිනිස්සු අහනවද බලනවද ඔක දැනගන්න. මේ පරිේශනයක් කියලා යමක් දැනගන්න හරි ආසයි මනසේ. ඒක තමයි සත්‍යයේ ස්වභාවය. ඔයගෙත් මේ විවිධාකාර දේවල් ක්‍රමසතරවල් දැනගන්න කැමති. ඉතින් අපි දැනගන්න ඕනේ මේ වෙන් නිවන් දකින්න අවශ්‍ය ඉන්නේ මොකද්ද? නිවන් දැකීමට යමක් අවශ්‍යද? අන්නේ ඒකයි මට දැනගන්න ඕනේ. ඒ නිවන් දැකීමට දිවෙන්න ආව යම් කිසි හසයක් ඇද්ද? ඒතං සාන්තං ඒතං පණීතං යද්දං සබ්බ සංඛාර සමතු සබ්බූපති පටිනිසබ්බෝ සන්නක්ඛය විරාගෝ නිරෝධ නිබ්බානංති. මෙන්න මේ නිවන පිළිබඳ සාන්තයි. ඒකමයි සාන්ත, ඒකමයි ප්‍රණීත. මොකද්ද ඒ? සාන්ත වෙන්නේ ප්‍රණීත වෙන්නේ. සබ්බ සංඛාර සමතු මේ සියලු සංඛාරයන්ගේ සමතයක් ඇද්ද? සබ්බූපති පටිනිසබ්බෝ මේ සියලු උපාදානයන්ගේ බැඳීම් වල පිළි නොගැනීමක් ඇද්ද? සන්නක්ඛය මේ දුක්නාව ඡේකර දැමීමක් ඇද්ද? විරාගෝ මේ රාගයන්ගේ වෙන්වීමක් ඇද්ද? නිරෝධෝ මේ ලෝකේ පිළවන් බැදි බැදි යන්නව තත්ත්වෙ නික්ම යාවක් ඇද්ද? වෙන්වීමක් ඇද්ද? නිරෝධ වීමක් ඇද්ද? නිබ්බානති මේ සියලු බැඳීම් වලින් නිදහස් වීමක් ඇද්ද? මෙන්න මේකයි සාන්ත ප්‍රණීත කියලා දැකලා ඉවරේ සාන්ත ප්‍රණීතේ ඉඳ විහිදී. මෙන්න මේ සාන්තිය ප්‍රණීතී චිත්ත ප්‍රසාදී වෙනවා නම් මෙන්න මේක නිවන් මැකට හේතුකාරක වන්නා වූ බොජ්ජංග ධර්මයකුත් වෙනවා. ඒ නිසා ඇති වෙනා නිදහස් ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගේට වැටෙනවා. මේ ලෝකේ තියෙන සාමයේ පන්වල තිබෙනා නිරුක්ති දැනගිට හතුරක් ලැබුවාට ඒවාක්වත් ඔය කියන සම්බෝධ්‍යාගේ ධර්ම වලට හේ වැටෙන්නේ නැහැ. වමි ඔය වචනේ වාග්ම තවත් ආපේ ඉංග්‍රීසි වචනයක් කරගෙන හරි නෝබලා සිංහල තෝරාගත්තොත් ඒක ඉතින් මේ බෞද්ධ වචනයක් වෙලත් නැහැ. බෞද්ධ අර්ථයක් ඕනේ නැහැ. ඕකෙත් ඒ අර්ථය තෝරාගත්තාම එනවන ලෝකේ අදහසක් ඒකත් අර හසුරේ ඉඳ පටන් ගන්නවා. ඒක මේ ලෝක විශ්ේ පිළිවද්ද දැනුම් ගන්න පුළුල් වෙනකොට ඉන්න හසුරක්. ඒක නම් දහම් සතුර නෙමෙයි. ඉතින් හැමදේම දකින්න ඔය දහම් සතුර කියන්නේ යමක් ඇසුර නිසා දුක ගින්න හට ගන්නවා. අන්නේ ඇසුර අත්හැරලා දුක ගින්න නවතිනවා. ඒක අත්හැරින්න නම් ඒකේ ආදීනව බලන්න ඕනේ. ඒකෙ වෙන්නීමේ අනිසංස බලන්න ඕනේ. මෙන්න මේ ක්‍රමී අනුගමනය කිරීම යනකොට මට පෙර තිබුණා වූ යම් කිසි දාහේ ගෙන දුන දුක ගෙන දුන අසහනේ ගෙන දුන යම් කිසි ධර්මතාවයන් පරිශීලනය කිරීම පස්සේ යන මානසිකත්වයේ නිදහස් වෙලා ගියාද යන්න ඔයාලට තැල්ල ගියාද? ප්‍රඥාවේ ධර්මයේ තේරිලා අසහනේ පස්සේ මොකට යනවද කියන අදහසින් අධ්‍යාපන නිදහස් වෙලා ගියාම ඇති වෙන නිදහස් චින්තනයේ හරි සාන්තයි ප්‍රණීතයි. අන්නේ විලාදිතන් සාමිගිනි දේශගිනි වහගේ නිමිච්ච නිවීමේ සැනසීමේ සුවේ තියෙනවා. මෙන්න මේක දැකලා සතුටක් ඇති වුණා නම් මෙන්න මේකට කියනවා සම්බොජ්ජංගේ ධර්ම. පීති සම්බොජ්ජංගයක් තියෙනවා, පස්සද්ධි සම්බොජ්ජංගයක් වැඩිනවා. ඒ ආදී අසින් ධම්මවිචේ සම්බොජ්ජංගයක් තියෙනවා වැඩිනවා. මේ ප්‍රවේද වැඩිනවා. මේ බලපදියා පදියා ගන්න නිරුක්තේ වට මේක වැඩින්නේ නැහැ. මේවා කියන්නේ මේ ඥානීයක හැටි අප්‍රමාණව දකින්න පටන් ගන්න කාලයක් ඉන්නවා. දැකලා උන්වහන්සේ නම් නෙවෙයි මොනවද හොයන්නේ. ඕවා දකින්න දවසක් එනවා. ආවල වැඩක් ඇති දේ විතරක් ඔකින් හොයාගන්න කියන අදහසක්. ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා අප්‍රමාණ දහම් දැක්කට උන්වහන්සේ වෙන මං දැක්ක දහම් වලින් දේශනා කළේ මෙන්න මේ අතරහුව වෙච්ච පොළ පොට තරම් පොඩ්ඩයි. මේ ඇත්ත ඒරිය වලින් තින කැලෑ ඇතින පොළ තරම් මං දේශනා නොකළපුවා. මොකක් නිසාද? ඒ වැයින් වැඩක් නැහැ. දැනගත්තට මටත් ඒ වැයින් වැඩක් නැහැ. දැනගත්තෙම මොකද? දැනගත්තට මට ඇති වැඩක්. ඒ නිසා ඒක කාරණේ දැනගෙන දැනගැනීමෙන්වත් ඇති වැඩක් නැති නිසා මම උඹලා දැනගන්න පස්සේ යන්න එපා කියන්නේ කියලා.
දැනගතු වෙන්න යුතු දහමක් තියෙනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ධර්මයේ යමක් අවබෝධද? ওই ටික ගැන උත්සාහ කරපාර දැනගන්න කියලා දේශනා කරනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ සීමාවෙන් කරගෙන අපි වැඩේ කරගන්න. ඉතින් අපි වැඩක් නැති බලනෝලින් ගාදුරට අපි සීමාව ඉක්මවා ගිහිල්ලා. අර දහමක් හැටියට රඟපාල වෙන පැත්තකින් යන මාන බලවේගයක් තියෙනවා මෙන්න මේ වගේ දේවල්. මේ පුළුවන් තරම් දුරට අවශ්‍ය නිරුක්තියක් හොයාගන්න අවශ්‍ය දහමක් තේරුම් ගැනීමට අවශ්‍ය දේ. එතෙක් මේ නිරුක්ති දැක්ක බලයට අවදිනියක් වචනය ගන්න නිරුක්ති හදවතේ යන්නේ පහේ තා සාර්ථක වෙන්න පිළක් නෙමෙයි.